වාහනයක් ගන්න කෙනෙක් සමහරලාට වාහන ගන්න කලින් දැනන් ඉන්න අවශ්‍යයි. වාහනයක් ගන්නකොට ඒ වාහනේ ගන්න හදනවා නම් අපි කොයිතරම් දේවල් කල්පනා කරනවා කියලා හිතනවා. බලන්න වාහනයක අලුත් වාහනයක්ද පරණ වාහනයක්ද මේක අමතරකට ලක් වෙලාද එහෙම නැත්නම් මේ වාහනය කන්ඩිෂන් එක හොඳයිද මේකේම ආජාති හැඟීම් ගොඩක් හිතට එනවා. අපි හඹා යන සමහර අයට හොඳ වාහන හම්බ වෙනවා සමහර අයට හරි වාහනේ හම්බ වෙන්නේ නැහැ. දැන් මේ විදිහට තමන් හරි දේ තෝරා ගන්න නම් තමන්ට දැනුම අවශ්‍යයි. සුක්කාලමේ අපි උත්සාහ කරනවා වරින් වර ඔබව වාහන ලෝකේ දැනුවත් භාවයට පත් පුද්දලෙක් බවට පත් කරන්න. හඳෙන්න වෙනද වගේ සුක්කානම අයිබෝවත්. ලංකාවේ මේ කාලේ තියෙන්නේ පාවිච්චි කළ වාහන මිලදී ගැනීම තමයි වැඩියෙන් තියෙන්නේ. ඉතින් එහෙම කාලෙක වාහනයක් ගන්න ගියාම තත්ත්ව පරීක්ෂාව සම්බන්ධව යම් සහතිකයක් තියෙනවා නම් හරි වැඩගත්. මොකද අර ජපානයේ වාහන සේල් වලට ගියාම අපි දැකලා තියෙනවා ජායික් කියලා ස්ටිකර් එකක් තියෙනවා, තව ස්ටිකර් තියෙනවා ගහලා. සාමාන්‍යයෙන් දැක්කම එහෙම ස්ටිකර් එකකින් වාහනේ සරසලා තියෙනවා. අපේ මිලදී ගන්න අයට බයට පොඩි කන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා, මේ වාහනේ හොඳ වාහනයක් කියලා. දැන් ඒ වගේ අලුත් සේවාවක් ලංකාවේ තියෙන බව අපිට ආරංචි වුණා. අපි ඉතින් ඒක හොඳ තොරතුරක් ඔබට. ඒව අලුත් වාහනයක් නැත්නම් පරණ වාහනයක් ගන්න ගියාම ඒ වගේ පරීක්ෂාවක් කරගන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒ පරීක්ෂා සම්බන්ධ සහතිකයක් තියෙනවා හරි වටිනවා. මේ තියෙන හැම එකක් ආපු ගමන් තිබ්බ මේ බ්ලූ ප්‍රින්ට් එකක් තියෙනවා. මේකේ සම්පූර්ණ රෙකෝඩ් එකක් තියෙනවා. වාහනේ කොහොමද වෙලා තියෙන්නේ, මේක කොයි ආකාරයේ බොඩි එකක්ද, නැත්නම් ඉන්ටීරිය කොහොමද, මේ හැම එකක්. මේක මං කිව්වට හරියන්නේ නැහැනේ. මේක සම්බන්ධව අපි අද කතා කරන්නේ ටොයෝටා ලංකාවේ ප්‍රධානීන් එක්කලා. ඉසුරු ඉන්නවා එහි කළමනාකරුවෙක් අපිත් එක්ක බොහොම ළඟින් වැඩ කරන ඉසුරු. ඉසුරු මොකද්ද මේ පණිවිඩය? තරුජ, අපි වාහනයක් ගන්න ගියාම දැන් ලංකාවේ අපිට තියෙන්නේ ඔක්කොම පරණ වාහන, පාවිච්චි කරපු වාහන. ඉතින් මේ පරණ වාහනයක් හරි පාවිච්චි කරපු වාහනයක් හරි අපි ගන්න ගියාම ඒකේ තියෙන తత్వය, ඒ කියන්නේ අපි හිතමු මේක හොඳම తత్వයෙන් තියෙන වාහනයක්ද, මම මේ ගෙවන ගානට සාධාරණ මුදලක්ද මම මේ ගෙවන්නේ මේ වාහනයට, ඒක තීරණය කරගන්න අපි සපයන සේවාවක් ග්‍රේඩින් එකක්. එහෙම නැත්නම් තක්සේරු වාර්තාවක් අපි දෙනවා. මේ වාහනේ හොඳද නැද්ද, ඔබ ගෙවන මුදලට සරිලනවද කියන එක බලාගන්න අපි ඒ සේවාව ලබා දෙනවා. දැන් එහෙම සේවාවක් ගන්න ආවම අපි හිතමු දැන් මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ? අපි හිතමු පාරිභෝගිකයාට තමන් ගන්න වාහනේ මොනවද පෙන්වන්නේ මේකෙන්, මොන සෙක්ෂන්ස් ගැනද, නැත්නම් බොඩි එක ගැනද, එන්ජින් එක ගැනද, මොනවා ගැනද? හරි. තනුජ, ඒකට හොඳම පුද්ගලයා ඉන්නවා අපේ තතේසන්. තතේ මහත්තයා, එතුමා ජපානයේ ඉතාමත්ම පිළිගත් ඉංජිනේරුවරේ, ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක්. අපි එතුමායින් අහලා බලමු මේ සිස්ටම් එකේ හදපු විදිහේ ඉඳලා අපි යාට කියන්න කියමු, කෙටි විස්තරයක් දෙන්න කියලා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වඩාත් හොඳින්. තතේසන්, over to you. You can explain what blue tea is all about. Sure. Yeah. Okay, Tanoji-san, let me explain about the blue tea. Actually, blue tea is the car grading system, which is supported by AI algorithm as well as technologies. So this is for multi-brand, and which brings more fairness and transparency into the used car market. And the Blue Tea is developed by Toyota Group as well as a Japanese Automotive Appraisals Association. So we jointly developed this system. This has been used more than 10 years and improved in Indonesia and Japan and now in Sri Lanka. ඒ කියන්නේ තනෝජ, අපි මේක හදන්න සෑහෙන්ට මහන්සි වුණා ටොයෝටා ගෲප් එකේ හැටියට. ටොයෝටා ගෲප් එක සහ තව ජපානයේ තියෙන පිළිගත් ඉතාමත්ම පිළිගත් ආයතන කීපයක් එකතු වෙලා තමයි මේ බ්ලූ ටී කියන ප්‍රොඩක්ට් එක අපිට හදලා දීලා තියෙන්නේ. එතකොට මේක අවුරුදු 10ක් තිස්සේ අපි ඉන්දුනීෂියාවල, කාම්බෝජියාවල, තායිලන්ඩ්වල ඒ වගේ ටෙස්ට් කරලා රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් කරලා තමයි අපිට දැන් ලංකාවට මේක ගෙනල්ලා දීලා තියෙන්නේ. තදේ සංකේප විදිහට ඒක ග්‍රේඩින් රිපෝට් එක. ග්‍රේඩින් රිපෝට් කියන්නේ තක්සේරු වාර්තාවක්. බැකිත මම වාහනයක් ගන්න යනවා කියලා. මම වාහනයක් ගන්න ගියාම මටවත් හරියාකාර දැනුමක් නැහැනේ මොනවද හරියාකාර පරීක්ෂා කරගන්න ඕන වාහනයක් ගන්න පෙර කියන එක. ඒ ගැන ඉසුරු මොකද කියන්නේ? තනෝජ්, ඕකටත් මට කියන්න තියෙන්නේ අපේ ඉන්න ක්වොලිෆයිඩ්ම ඉංජිනේරගෙන් අපි අහලා දැනගමු හරියටම මොනවද චෙක් කරන්න ඕන කියලා. තදසං, over to you. Can you please explain what to be checked before buying a used vehicle? Sure. තනුජ්සං, like I want to highlight
is the frame. Frame. Frame is very important. It's like bone. It's like bone. Once you get accident and damaged, even after repair, it's never with the same resilience with the brand new. Brand new. So the frame damage is critically important for your safety as well as comfort when you drive. So Blue Tea covers four categories, exactly same with the Japanese auction sheet. It's exterior, interior, frame, and function. Function. So we want to prioritize the frame inspection for your safety and comfort. ඉතාම හොඳින් පැහැදිලි කළා මේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන බෝන්ස් වගේ තමයි වාහනයක ෆ්‍රේම් එක. ඒ ෆ්‍රේම් එකේ ඩැමේජ් එකක් තිබුණොත් එහෙම ඒකේ සේෆ්ටියට වගේම ඒ වගේම අනතුරක් වෙන්න බලපාන කාරණාවට වගේම කම්ෆර්ට් එකටත් බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉන්ටීරියර් සහ එක්ස්ටීරියර් කියන කාරණා ඉතා හොඳින් මේ ආකාරයට බලන්න පුළුවන් කියන එක මේ බ්ලූටෙක් ටෙක්නොලොජි එක ඔස්සේ මම හිතා ඉතා හොඳින් පැහැදිලි කළා. ඔව්. එතකොට අපේ තතේ මහත්මයා පැහැදිලි කරන්න උත්සාහ කළේ අපි අනිවාර්යයෙන්ම වාහනයක් ගන්නකොට ෆ්‍රේම් එක අනිවාර්යෙන් බැලිය යුතුමයි. ඒක තමයි අත්‍යවශ්‍යම අංගය. ඊට අමතරව බොඩි පැනල්ස් ටික, ඒ කියන්නේ එක්ස්ටීරිය එක, ඉන්ටීරිය එක සහ ෆන්ක්ෂනැලිටි එක. ඔය හතර තමයි, ඔය හතර පාදක කරගෙන තමයි අනිවාර්යයෙන්ම වාහනයක් චෙක් කරනවා නම් චෙක් කළ යුත්තේ. ඉතින් ඒක පාදක කරගෙන තමයි අපි ප්‍රොඩක්ට් එකක් දැන් ලංකාවේ අපේ ජනතාවට දීලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මෙහෙම වාහනයක් පරීක්ෂා කිරීමේ තාක්ෂණයක් තියෙනවා කිව්වට එකපාර පැහැදිලි වෙන්නේ නැහැ මොකද්ද ඒ තාක්ෂණය මේ ස්කෑන් මැෂින් එකක්ද මොකද්ද හරියාකාරව මට හිතෙන්නේ නැහැ. ඉතුරු පැහැදිලි කරන්න වෙයි කොහොමද මේක වාහනයක් පරීක්ෂා කරන්න කියන එක ස්ටෙප් බයි ස්ටෙප්. අනිවාර්යයෙන්ම තනුෂ් මම ඔබට පොඩි බෑග්ග්‍රවුන්ඩ් කතාවකුත් මම චුට්ටක් ඇඩ් කරන්න. දැන් ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ තනුෂ් හිතන තනුෂ් වාහනයක් ගන්න යනවා කියලා. මම ඔයාගේ යාළුවෙක්. මම වැඩ කරන්නේ මොකක් හරි ඔටෝමොටිව් ආයතනයක. එතකොට තනුෂ් මට කතා කරනවා තනුෂ් කිසිම දෙයක් දන්නේ නැත්තම් මට කතා කරනවා ඉසුරු පොඩ්ඩක් ඇවිල්ලා මේ වාහනයක් තියෙනවා බලන්න යන්න කියලා. ඉතින් ඒ බලන්න යනකොට සමහර විට මමත් නොදන්න කාරණා තියෙන්න පුළුවන්. ඉතින් මම ගිහිල්ලා සමහර වෙලාවට බොඩි එක වටේට තට්ටු කරලා බලයි. පොටි පුරවලා තියෙනවද කියලා බලයි. එහෙම නැත්තම් වාහනේ හරි වයිපර්ස් ටික වැඩ, හෙඩ් ලයිට්ස් ටික වැඩ, හරි මේක හොඳයි. මම බොනට් එකත් අරලා බලයි. බල්ලි වෙලා මම තනුෂ්ට කියනවා මේ වාහනේ හොඳයි ගන්න කියලා. බැරි වෙලාවත් ඒ වාහනේ ඇත්තටම හොඳ එකක් නොවේනා. එතකොට තනුෂ්ට හිතෙන්නේ මොකද්ද? අපරාධ නේද? ගත්ත වාහනේ වියදම් කරපු සල්ලි ටිකත් අපරාධේ. පස්සේ සෑහෙන ලොකු වියදමක් දරන්න වෙනවා ඒ අඩුපාඩු ටික හදන්න. ඉතින් ඒක වළක්වන්න තමයි අනිවාර්යයෙන්ම ඉන්ස්පෙක්ෂන් එකක් ප්‍රොෆෙෂනල් විදිහට කරගන්න කියන අපි එම්ෆසයිස් කරන්නේ. හේතුව තමන්ට ඉස්සරහට වෙන්න තියෙන පාඩු සෑහෙන අවම කරගන්න පුළුවන්. බොහොම තරමකින් අවම කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ඉන්ස්පෙක්ෂන් එකකට යන්න කියන එක තමයි අපි මුලින්ම කියන්නේ. එතකොට තනුජ අහුවා වගේ කොහොමද අපි මේක බලන්නේ? දැන් ගොඩාක් ටෙක්නොලොජිස් ඇවිල්ලා තියෙනවා තනුජ් AI සම්බන්ධව. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධව. එතකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකකට අපි ඩේටා දෙන්න එයා ඒ ඩේටා එකතු කරලා ইনফরমේෂන් එකක් විදිහට අපිට එළියට දෙනවා. එතකොට තනුජ් අපි මේ සිස්ටම් එකකදී අපි දැන් අලුතෙන් ගෙනල්ලා තියෙන සිස්ටම් එකකදී පාවිච්චි වෙන්නේ, ඒ කියන්නේ බ්ලූටි කියන ප්‍රොඩක්ට් එකකදී පාවිච්චි වෙන්නේ AI ඉන්ටග්‍රේටඩ් ඇල්ගොරිතම් එකක්. ඉතින් ඒකෙන් අපි බලනවා ෆ්‍රේම් එක මම මුලින්ම කිව්වොත් ෆ්‍රේම් එක චෙක් කරනවා නම් අනිවාර්යෙන් චෙක් කරන්න වෙන්නේ වෙල්ඩින් ස්පොට්ස් වලින්. ඒ වෙල්ඩින් ස්පොට්ස් වල ඝනකමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙල්ඩින් ස්පොට්ස් වල ඩයමීටර් එකක් තියෙන්න පුළුවන්. වෙල්ඩින් ස්පොට්ස් ගානක් තියෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් ඇවරේජ් එකක් විදිහට අරගෙන තමයි අලුතෙන් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජිස් වලින් අපිට ඩේටා එක හරියටම දෙන්නේ. එතකොට බැරි වෙලාවත් රෙපෙයර් එකක් කරලා තියෙනවා නම් ඔය ඔරිජිනලි එන ඩයමීටර්ස් මෙෂර්මන්ට්ස් ඒ සියලුම දේවල් වෙනස් වෙනවා. එතනින් තමයි අපි අඳුරගන්නේ මේක ඇක්සිඩෙන්ට් එකක් එහෙම නැත්නම් අනතුරකට ලක් වෙලා තියෙනවද, මේ වාහනේ අනතුරකට ලක් වෙලා මේක හරිහමං විදිහට හදලා තියෙනවද, එහෙම නැත්නම් මේක ගන්න සුදුසු නැති වාහනයක්ද කියන එක ෆ්‍රේම් එක හරහා. ලෝකයේ දියුණු වෙනවා. දියුණුවත් එක්කම අලුත් අලුත් තාක්ෂණයන් එනවා. දැන් ලංකාවටත් එහෙම තාක්ෂණය ඇවිල්ලා හරි වටිනවා. කෙනෙක් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් හරියාකාර පරීක්ෂාවක් තමන්ට කරගන්න පුළුවන් නම් හරි වටිනවා. විශ්වාසදායක විදිහට ඒ තාක්ෂණය ලංකාවට පැමිණියා කියන එකම සුභාරජ්‍යයක්. අපිට අනාගතයේදී දවස්වලදී මේ ගැන වැඩි වැඩියෙන් පැහැදිලිව කතා කරන්න අවස්ථාවක් හම්බෙයි. මීට වඩා සවිස්තරාත්මකව තතේසා thank you very much for you. thank you. සුරු බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි.
විදන් රාජපක්ෂ අපේ සහෘද මාධ්‍යවේදී දැන් ඉන්නේ කැනඩාවයි. හැබැයි අපිව ඈත්ින් හිටියත් තාමත් ඔහුට මේ මාධ්‍ය ජීවිතය අපිත් එක්ක ගත කළ සමහර දේවල් කරන්න ඔහුට හිතෙනවා. එහෙම තමයි මාධ්‍යවේදීගේ විදිය. ඔහු සුක්කානමට සම්බන්ධ වෙලා අපට වැදගත් කියන වටිනා කියන කාරණා එකතු කරලා එවනවා ඔන්න ඔබ වෙනුවෙන් දකින්න. කැනඩාවේ නිව්බෝන් සිටිහි පැවැත්වෙන ලෝකේ හරි අපූර්ව රථවාහන පෙළක එක්සිබිෂන් එක තොරතුරු ඔහු අපි වෙනුවෙන් ගෙන එනවා බලන්න. ආයුබෝවන්. අද දවසේ සුක්කානමට අපි එන්නේ කැනඩාවේ ඉඳලා. කැනඩාවේ නිව්බෝන් සිට්වල මොන්ටන් නගරයේ තියෙන මෝටර් ෂෝ එකක් බලන්න ආවා. ඉතින් මේ මෝටර් ෂෝ එකේ ගොඩාක් පරණ වාහන, ඒ වගේම අලුත් වාහන, ඔයගොල්ලෝ දකින්න ආස වාහන ගොඩක් තියෙනවා. අපි ගිහලා බලමු. මේක 1955 නිර්මාණය වුණු GMC pickup truck එකක්. ඔන්න මේ RAM pickup truck එකේ උස ඔගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද? මේ 2019 නිෂ්පාදනය කරපු Dodge Ram 4x4 pickup truck එකක්. Off-road වාහනවලට ආසයට මේක 2024 නිෂ්පාදනය කරපු Jeep Wrangler එකක්. දෙදස් විසි එකේ නිෂ්පාදනය කරපු Porsche Cayman T වර්ගයේ කා එකක් තමයි මේ. 4-cylinder 2-liter engine එකක්, ඒ වගේම 6-speed manual gear පද්ධතියක් මේ කා එකේ තියෙනවා. Mini Cooper කාවලට ආසයට මෙන්න 2007 නිෂ්පාදනය කරපු Mini Cooper එකක්. මේක නියමෙටම modify කරලා තියෙනවා. ලොකු ගම්බිරි සස්සන්නක් අපිට ලැබීමට නියමිතයි. හොඳ අස්සන්නක් ඔන්න ලැබෙන්න නියමිතයි නම් වැඩි ලාභයක් ගන්න නම් හරි පරිස්සමින් හරි සැලකිල්ලෙන් අස්සන්න නෙලන්නත් ඕන. අපි ගොවි මහත්තුරුන්ගේ මේ වෙනකොට හොඳ ගම්බිරි සස්සන්නක පෙර නිමිති පහළ වෙලා තියෙනවා. රුපියල් මිලියනකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අද මේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. අලුත් දේවල් හදන්නේ නැති තනන්නේ නැති જાතියක් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ. විශේෂයෙන්ම තරුණ පරම්පරාව උත්සාහ කරනවා නම් අලුත් දේවල් තනන්නට જાතියක් ඉදිරියට යනවා. රථවාහන ශාස්ත්‍රයත් එහෙමයි, මාමාර්ග ශාස්ත්‍රයත් එහෙමයි. ලාංකීය අපිට බලාපොරොත්තු දල්වා ගන්න පුළුවන් විදිහට
තරුණ පරපුර හැසිරෙනවා නම් තරුණ පරපුර උනන්දු වෙනවා නම් ඒ කටයුත්තේදී ලාංකීය අපිට සුභාරංචි අහන්න ලැබේවි. අපි අද උත්සාහ කරනවන්නේ වගේ සුභාරංචියක් ගැන කියන්න තරුණ පරම්පරාවේ ශිෂ්‍යාවන් දෙන්නෙක් ඔවුන්ගේ අදහසක් ඉදිරිපත් කරනවා නව අදහසක් විදිහට මේ තිබෙනා වූ මාර්ග පදපතියට. දෙන්නම දෙපැත්තේ ඉන්නවා එක වගේ දෙන්නෙක්. කියන වාගේ නම ජජනා යශෝදා අල්විස්. එයාත් අල්විස්. යයනා යශෝභා අල්විස්. මොකද ඥාතිකම? මොකද ඥාතිකම? නියුන් සහෝදර. නියුන් සහෝදරියෝ දෙන්නෙක්. මේ නියුන් සහෝදර දෙන්න එකට එක්කාසු වෙලා තමයි එක ඉගෙන ගන්නෙ. කොහෙද ඉගෙන ගන්නෙ? රත්මලාන ටෙක්නිකල් කොලේජ් එකේ. මොකද්ද මේ අදහස? අදහස ටෙක්නිකල් කොලේජ් එකේ තිබිච්ච එක්සිබිෂන් එක වෙනුවෙන් රථවාහන තදබදේ අඩු කරන්න ඕනම හන්දියකට යොදන්න පුළුවන් විදිහට නිර්මාණය කරා ගුවන් පාලම. දැන් මේක කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ අපි ඉතින් ගුවන් පාලම් දැකලා තියෙනවනේ ඕන තරම්. එහෙම ගුවන් පාලමක් කියන එක ඕනෑම හන්දියකට එදුවෙන් පස්සේ කොහොමවත් ට්‍රැෆික් එක අඩු වෙනවනේ කියලා කියන්න පුළුවන්නේ නේද? ඒතර මොකද්ද මේකේ තියෙන සුවිශේෂීභාවය? මේකේ තියෙන සුවිශේෂීභාවය කියන්නේ මේක ලෝකේ ඕන තැනක තියෙනවා මේ ෆ්ලයිඕවර් වලට එන්ට්‍රන්ස් එක්සිට්. හැබැයි ලංකාවේ දැනට දන්න තරමට නැහැ. මේකේට අපි යොදලා තිනවා අලුතෙන් එන්ට්‍රන්ස් එක්සිට් මේ ෆ්ලයිඕවර් එකට. ඔබට පැහැදිලි නම් මේ කියන්න හදන්නේ අපි දැකලා තියෙන ෆ්ලයිඕවර්ස් තිබෙන්නේ ගොඩක් වෙලාවට මහා මාර්ගයේ හන්දියක් මැද්දෙන් එන්ට වෙනවා. ඒ වගේම එම හන්දිය අවසන් වෙනකොට පාර මැද්දෙන් අවසන් වෙනවා. එතනින් එහාට මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක? අපි ගත්තේ තුම්මං හන්දිය. අපි දෙන්නට නිතර ගැටෙන්නේ රත්මලාන ගල්කිස්ස ඒ හන්දිය. ඒ යන ඒ පොඩි දුර ප්‍රමාණය වුණාට එතන ගොඩක් වෙලාවක් බස්වල අපි රස්තිය අඩු වෙනවා. ඒක නිසා තමයි අපි හැදුවා මැලිබන් හන්දිය ඉඳන් ගල්කිස්සට වෙනකන් අපි ගුවන් පාලම නිර්මාණය කරා. එතනදි අත්තිඩිය පාරේ ඉඳන් එන කෙනෙකුට ගුවන් පාලමට ඇතුල් වෙලා එයා පාර හරහා යාමක් නැතුව, එතකොට ගෝල් රෝඩ් එක ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම ට්‍රැෆික් එකක් නැහැ. ට්‍රැෆික් එකක් හිටින් නැති වෙන්න තමයි අපි නිර්මාණය කරේ. දැන් මේ අදහස් වලින් පැහැදිලි වෙනවාද මේ තරුණ පරම්පරාව උත්සාහ කරනවා සම්ප්‍රදායෙන් ඔබට ගිය ෆ්ලයිඕවර්ස් නිර්මාණය කරන්න? ෆ්ලයිඕවර්ස් තියෙනවනේ. හැබැයි ඒ වියදම සමහර පොඩ්ඩක් එහා මෙහා කරලා ඊට වඩා වැඩි පිරිසකට එන්ට වෙන්න පුළුවන් විදිහට රෝඩ් එකට, එහෙම නැත්නම් ඊට වඩා වැඩි පිරිසක් භාවිතා කරන්න පුළුවන් විදිහට අඩු කාල වේලාවකින් ඒ ගමන යන්න පුළුවන් ක්‍රමයක් ඔවුන් කල්පනා කරනවා. දැන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මොනවද ඉගෙන ගන්න විෂයන්? අපි ඉගෙන ගන්නේ ඩ්‍රාෆ්ට්මන් කෝස් එක තමයි කරන්නේ. මොනවද අයිති වෙන්නේ ඒකට? construction drawing, mechanical drawing, maths part එකක් යනවා. ඒකේ vision කීපයක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ අලුත් දේවල් අපි නිර්මාණය කළාම සැලසුමක් විදිහට ලංකාවේ ඒක යථාර්ථයක් කරගන්න පහසු නැහැ කියලා. මොකද වියදම් පාර්ශ්වය හැමත් හරි සැරද දන්නේ ඔය ප්‍රොජෙක්ට් එකේ. වියදම කොස්ට් එකක් තියෙනවා. අද මේ ලංකාවේ ආර්ථිකය තත්ත්වෙත් එක්ක ගොඩක්ම මේ වියදමක් යනවා ඒකට. හැබැයි ඒ වියදමට වඩා එතන කාලය ඉතුරු වෙනවා, ඊට වඩා පරිසර දූෂණයම වෙනවා. ඒ හැමදේම අතින් බැලුවොත් අර වියදමට වඩා ගොඩක් මේ සාර්ථකභාවයක් තියෙනවා හදාගත්තොත් මේ ෆ්ලයිඕවර් එක. කොහොමත් සාමාන්‍ය ෆ්ලයිඕවර් එකක් මගින් යම් කිසි ඉතිරි කිරීමකුත් කරන්න පුළුවන් වෙනවා ආර්ථිකයකට. ඒකට හේතුව තමයි දැන් ලොකු ට්‍රැෆික් එකක් පාරේ තියෙනකොට, පය ගණන් පය භාගේ තියෙනකොට කොයිතරම් ඉන්ධන දහනයක් එම ස්ථානයේ සිදු වෙනවාද කියන එක. දැන් මේ ෆ්ලයිඕවර් එක නැත්තම් මේ ගුවන් පාලම හැදුවොත් කොහේ හරි ඒ වගේ බලශක්තිය ඉතිරියක් කරගැනීමේ හැකියාවක් තියෙනවද, නැත්තම් කාලය ඉතිරි කිරීමේ හැකියාවක් තියෙනවද? මොනවද සැලසුම්? රටේ දැනට මේ පවතින තත්ත්වයන් අනුව ඉන්ධනවලට ලොකු වියදමක් යනවා. ඒ වියදමත් එක්ක පාරේ ට්‍රැෆික් එකක ඉන්නවා කියන එක තව පුද්ගලයෙකුට දරන්න අමාරු වෙන්න පුළුවන්. ඒක තුලින් ට්‍රැෆික් එක අඩු කරන්න විසඳුමක් දීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ පිරිවැය අඩු කළා
සමස්ත පිරිවැයම බේරගන්න එක ලංකාවට බැලුවොත් එහෙම නේද. දැන් ඔහොම ගත්තම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරනකොට Taman තනියෙන්ම හිතුවාද නැත්නම් ලෝකෙ තියෙන මැදින් එකලාද? නෑ ලෝකෙ තියෙන විශේෂයෙන්ම ඩුබායි වගේ රටවල් වල ඒවා ටුට්ටක් බැලුවා. බලලා ඒවෙන් අදහසක් ගත්තා කොහොමද අපිට අපේ ලංකාවට මේක හදාගන්නේ කියලා. ඒ අනිත් රටවල් වල මේ ගොඩක් වෙලාවට මේ අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙනවා. එහෙම නැත්නම් ඔය උඩින් ගුවන් පාලමට උඩින් එන්ට්‍රන්ස් එක්සිට් දාලා තිනවා. ඒව බලලා තමයි මේක නිර්මාණය කරේ අපේ ලංකාවට ඔබින විදිහට. ලංකාවේ මේ පාර එතන ටිකක් ඉඩ තිනවා. හැබැයි දැන්ට තින අලුතෙන් දෙයක් නිර්මාණය කරනවා කියන්නේ එතන පරණ බිල්ඩින් සමහර වෙලාවට කැඩෙන්න පුළුවන්. ඒවා ඉතින් රජය මැදිහත් වෙන්න ඕනේ පොඩ්ඩක්. ඒකෙදි මේ රජය මැදිහත් වෙලා ඒවා ඒ විදිහට විසඳුනොත් මේ පාරෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේ ඉන්න මේ මගින්ට. සමහර ගුවන්පාලම් වල බරවාහන වලට යන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. බරවාහන වලට ගමන් කරන්නත් බෑ. මේ ගුවන්පාලම කොහොමද හැදෙන්නේ? අපි මේක නිර්මාණය කරලා තින්නේ ඒ අනුව බලලා මේ එතන පාර යටින් මේ ට්‍රැෆික් ලයිට් හරහා ගෝල් රෝඩ් එක ක්‍රොස් කරන්න දෙනවා. හෙවි වෙහිකල් වලට විතරක් ඒ අවස්ථාව මේ සෙන්සර් කළා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ එහෙම නැත්තම් මේක දිගටම කන්ටිනියු වැඩ කරනවා පාර මේ ට්‍රැෆික් එක ෆ්‍රී කරන්න පුළුවන්. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අපි කළත් සමහර වෙලාවට මේක යථාර්ථයක් නොවෙන්න පුළුවන්නේ. ඒ වුණොත් එහෙම අඩුතරම මේක ලංකාවේ වලධාරින්ට යන්න ඕන සහ ඒක මේක ලෝකෙට විදාරණය වෙන්න ඕන නැත්නම් ලංකාවේ බොහෝ පාලකයෝ මේක දැක ගන්න ඕන මේක දවසක් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් ලැබෙන සහාය කොහොමද මේක එළියට අරන් යන්න? රත්මලන් ටෙක්නිකල් කොලෙජ් එකෙන් ලොකු සහයෝගයක් දුන්නා. ගුරුවරු දැන් ඒ කියන්නේ ඒ ගුරු එතන ආයතනය තුළ ඉන්නවා පළපුරුද්ද තීන ගුරුවරු RDA-කේ වැඩ කරලා එහෙම පළපුරුද්ද තියෙන ගුරුවරු එතන ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ ලොකු සහයෝගයක් ලැබුණා මේකට. හොඳයි. හැමෝගෙම සහයෙන් මේ වගේ ප්‍රොජෙක්ට් දවසක ඉදිරියට ඇවිල්ලා බලධාරීගේ ඇස් ඇරිලා මේ වගේ දේවල් අඩු වියදමක නිර්මාණය වෙන දවසක් අපිට බිහි වේවා කියලා අපි හිතන්න අවශ්‍යයි. එතකොට තමයි ලංකාවත් ලෝකයේ දියුණු රටවල් වගේ දියුණු මාර්ග පද්ධතියක් තියෙන රටක් බවට පත් වෙන්නේ. අපි සුපතන මේ ශිෂ්‍යාවන් දෙන්නාටම අනාගතේ ජය ගන්න ලැබේවා කියලා මේ ශ්‍රේෂ්ත්‍රය ඔස්සේ. අපිට පුළුවන්කම තියෙන්නේ සමහර දේවල් සම්බන්ධව දැනුවත්භාවයට පත් කරන්න විතරයි. ඒ දැනුවත්භාවයට ලක් කරගන්නා කරුණු තමන්ගේ ජීවිතයට තමන්ගේ වාහනයට අදාළ කරගන්න වෙන්නේ තමන්ටමයි. වාහනයේ පරිස්සම සහ මගියාගේ පරිස්සම කියන කාරණා දෙකම හිතන්න වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පරිස්සමට වාහනේ පරිස්සම වැදගත් වෙනවා. වාහනේ පරිස්සම කියලා කියන්නේ වාහනේ පද්ධතියම කොයි ආකාරයෙන් පරිපාලනයකට ලක් කරගන්න අවශ්‍යද කියන කාරණාවට දැනුවත් වෙන්නත් වෙනවා. සුක්කානමේ උත්සාහය හැම විටම අන්න ඒ දේ ඔබ වෙනුවෙන් ගිනේම. ලබන සතියේ සුපුරුදු විදිහට අපි හමු වෙනවා සුක්කානමේ. ගිලෙන්න. සුභ සතියන්තයක්. ජය වේවා.